ස්කයිලයින් එක ගැන එහෙනම් කතා කරන්න මොඩිෆිකේෂන් එක කරලා හරි ලස්සන ක්ලීන් වයිට් කලර් එක 85 නම්බර් එක ගහලා ගුඩ් හරි ලස්සනයි කායක දැක්කම හරි ආසයි තනවා මොකද්ද දුමින්ද ඔයා මේකට එකතු කරලා තියෙන ටික සමීර මේක ඇත්තරම කියන්න ඕනේ මේ ඔෂාන් කියන මාත්මයාගේ තමයි වාහනේ ඔෂාන් ඉතින් මේක ඔෂාන් එයාට උමුණා වුණා සාමාන්‍යයෙන් මේකේ පෙනුම ඔරිජිනල් විදිහට තියාගෙන හැබැයි මොඩිෆිකේෂන් එකක් කරනවා සාමාන්‍යයෙන් අනිත් අය කාස් වලට වඩා සෑහෙන වෙනස්කමක් පෙන්වන්න තමයි උමුණා වුණේ ඔව් ඉතින් මේකේ අපි මුලින්ම අපි අලුතෙන්ම රීඩිසයින් කරේ අලුතෙන්ම මැනුෆැක්චර් කරා ෆ්‍රන්ට් බෆර් එක හැබැයි ඔරිජිනල් ඩිසයින් එක පේන විදිහේම ලෝවර් ලිප් එකයි එතකොට එයා කවුල්ස් ඔක්කොම අපි ඔරිජිනල් බෆර් එකේ එන විදිහේම ඩිසයින් කරලා වෙනම ලුක් එකක් ලබා දුන්නා. ඒ වගේම මේ සිග්නල් ලයිට්ස් එන පොසිෂන්ස් වලම තමයි අපි ෆික්ස් කරගත්තේ. එතකොට ෆ්‍රන්ට් ෂෙල් එකත් ඒ ඔරිජිනල් කාර් එකේ ෂෙල් එකම තමයි පාවිච්චි කරේ. හෙඩ් ලයිට්ස් මොකුත් වෙනස් කරේ නැහැ. වව්. හැබැයි ලොකු රිච් ලුක් එක يعني දැන් තියෙන කාර් එකේක ලුක් එක එන විදිහට තමයි අපි මේ කාර් එකේ පෙනුම ලබා ගත්තේ. ඒක දැක්ක ගමන් මට පරණ මොඩල් එකක්මත් වගේ හැබැයි අලුත් ගතියකුත් තියෙනවා. මොකද්ද ෆ්‍රෙෂ්නස් එකක් තියෙනවා. මටත් ඒක තේරුම් ගන්න බැරි වුණා මේ කායක මොනවද වෙනස්කම් කරලා තියෙන්නේ කියන දේ. ඊට පස්සේ ඔරිජිනල් වීල් එක ඔරිජිනල් සයිස් එකම එක කලර් කරලා විතරද වගේ නෑ මේක ආෆ්ටර් මාකට් වීල් එක පාවිච්චි කරලා තියෙනවා. අහහ ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ සමීර මේක මේ USA වල ගොඩාක් පොපියුලර් කාර් එකක්. ඔව් අනිවාර්යෙන් ට්‍රැක් රේස් වල හොඳම දේ කියන්නේ අපි මේ කාර් එකේ බොඩි කිට් එක ඩිසයින් කරනකොට USA වලට යවන්න තිය හිතලවත් තිබුණේ නෑ මේ බොඩි කිට් එක. හා දැන් අපි කිට් 12ක් යවලා තියෙනවා USA වලට. ෂා වෙරි ගුඩ්. එහෙම තමයි ලංකාවේ දේවල් පිටරටට යවන්න ඕනේ. එහෙම තමයි ඩොලර් එන්නේ අපිට. හරි. ඊට පස්සේ සයිඩ් එකේ සමීර දැන් ඔයාලට පේනది සාමාන්‍යයෙන් නෝමල් සයිඩ් ස්කර්ට් එකට වඩා බොඩි එකටම මර්ජ් වෙච්ච සයිඩ් ස්කර්ට් එක. يعني අපි අලුතෙන්ම ඩිසයින් කරපු සයිඩ් ස්කර්ට් එකෙන් දැන් ඔය දොරේ මේක 2 ඩෝ කාර් එකක්. ඔව්. අපිට ලංකාවේ 4 ඩෝ කාර්ස් නම් ඕනතරම් දකින්න ලැබෙනවා. දකින්න තියෙනවා. හැබැයි 2 ඩෝ කාර්ස් හරි අඩුයි කාර් දෙකක් වගේ තමයි ලංකාවේ තියෙන්නේ නේද? අහහ. සයිඩ් ස්කර්ට් එකත් අර ඔරිජිනල් එන ඩිසයින් එකකටම එයා කවුල්යක් පාවිච්චි කරලා අලුතෙන්ම ඩිසයින් කරලා සයිඩ් ස්කර්ට් එක. මේ 2 ඩෝ එකින්ද තමයි මම එකේ පාට දැක ගම මේ GTR එකක්ද කියන එක තමයි. කොහොමද එකම ෆැමිලි එකේ කාර් එක සමීර වා දැන් මම රැවතුණා. ඔව් ඒ කාර් එක GTR එකක් වගේ පේන මොකද දෙන්න තියෙනවා. ඔව් ඒක තමයි දැක්ක ගම මම බැලුවේ. ආ රයිට් මේ තියෙන ස්කයිලයින් රයිට් GT350 දැන් තමයි ආවේ. ලස්සනයි. ඔව්. ඒ වගේම මේ ඩිකි එකේ ස්පොයිලර් එක. ආ. දැන් අපි හුඟක් වෙලාවට අර ෆිල්ම්ස් වල වගේ දකින ඩක්ටේල් ස්පොයිලර්ක් කියලා කියන්නේ. ආ ආ ආ. ඒකත් අපි අලුතෙන්ම ඩිසයින් කරලා පාවිච්චි කරපු ඩක්ටේල් ස්පොයිලර් එකක් තියෙන්නේ. ඔව්. ටිකක් දැක්කත් පෝෂේ එකේ අපිට මේ වගේ ස්පොයිලර් එකක් දකින්න තියෙනවා. නමුත් අපිට මේ වගේ එකක් ස්කයිලයින් එක මේ වගේ ස්පොයිලර් එකක් දකින්න ලැබෙන්නේ නැහැ. ඊට අමතරව මේ තව දෙයක් සමහර එක ගත්ත විදිහ පොඩ්ඩක් මතක් කරොත් බලන්නකො පොඩි කාටුන් ෆිල්ම් එකක් තියෙනවා මේ වගේ කාර් එකක්. පහසු වගේම හරි පවර්ෆුල් කාර් එකක්. මම දුමින්ද ඔයා විශේෂම ඔයා රේසර් කෙනෙක් ඔයා රේසින් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට මේ ඩක්ටේල් ස්පොයිලර් එක මේ වගේ සුපර් කාර් එකකට පවර් කාර් එකකට මේ විදිහේ පාවිච්චි කරොත් මේකේ තියෙන එයා එක අපි තේරනවානේ ඒක යන විදිය බැලුවොත් මේක ඔකේද මේ වගේ පව කායකට ඔව් සමහර දැන් මේක මට දැනගන්න ඕනේ මේක රියර් වීල් කාර් එකක් නේ ඔව් එතකොට ෆිෂ් ටේල් වෙන්නේ පිටිපස්ස ගොඩක් වෙලාවට පිකප් කරද්දි ඉතින් අපි සාමාන්‍යයෙන් টপ ස්පීඩ් එක ඕවර් 100 ස්පීඩ් යනකොට මේ කාර් එකේ පිටිපස්ස තද කරලා තියාගන්න තමයි මේ වගේ ස්පොයිලර් එකක් පාවිච්චි කරන්නේ ඔය දැකලා තියෙන ඇස්කාස් වල එතකොට ඒ වගේම මම අර කිව්ව ෆිල්ම් එක තමයි ලයිටින් මැක්වීන් කියන ලයිට් ඒ කාර් එකේ අපි දැකලා තියෙනවා ඒ කාස් වල ඔක්කොම තියෙන මේ වගේ ස්පොයිලර්ස් ඔව් ඔව් අපි මේ වගේ කාර් එක ස්පොයිලර් එක ඩිසයින් කරනකොට අපි සෑහෙන ඒරෝඩයිනමික්ස් බලපානවා ඒ වගේම මේ ඩිෆියුසර්ස් එහෙම සම්පූර්ණයෙන්ම අපි ඩිසයින් කරනකොට මේ දැන් මම රේසර් කෙනෙක් විදිහට මම දන්නවා මේකේ වෙන්න ඕනේ ඒරෝඩයිනමික්ස් කොහොමද කියලා ඉතින් අර ඔයාගේ අතින් එක වැරද්ද වෙන්න බැහැනේ. ඒකයි මම හරියටම ඒක ඇත්ත නැත්ත දැනගන්න ගත්තේ. අනිත් එක සමීර මේ ලංකාවේ රෝඩ් කන්ඩිෂන්ස් මේ වගේ නැති වුණාට USA වගේ රටක මේ වගේ දේවල් එක්ස්පෝට් කරද්දි ඒගොල්ලන්ගේ රෝඩ් වර්ති වෙනම ගන්න ඕනේ. මේවා නිකම්ම හයි කරන්න බෑ. ඉතින් මේ කන්ඩිෂන්ස් ඔක්කොම
අප්ටුඩේ් පාසලා තින මේ බොඩි කිට්ක ඉන්ටිය පත්තෙන් ඔයදවල් කරලා තියෙන නිසාම එක්ස්ටීරිය පැත්තේ මේ දේ කලද ඉන්ටිය පත්තේ මොනත්ව වෙනස් ඉන්ටිය මුකුත් වෙනස් කලන රජන් ලාබ එක නත් පෙන්න්න නොන්න පෙනට පල සමර මේ හරි දකි නාසායිති මේක රයා කායකක්නේ ඒ නිසා එන්න සුටක් ඇතුළත් ඕගලන්ට පෙන්න්න නං ස්කයිලයින පෝට් GT350 කායකක ලංකාව කියක් විතරද තියෙනවා කිව්වේ මම දන්න විදිහට පාරේ දුවන කන්ඩිෂන් කාර් දෙකක් වගේ තමයි තියෙන්නේ ආ දෙකක් වගේ ඉතින් මේක තමයි මේ තියෙන්නේ ඕෂානුත් වර්ක්ෂොප් එකක් කරන්නේ ඉතින් එයා හරි හොඳම තත්ත්වයේ මේ කාර් එක තියාගෙන ඉන්නවා ඒක බැලුවාම පේන්න තියෙනවා හරි ආදරෙන් කායක තියාගෙන ඉන්නවා කියන එක ඔන්න බලා ගන්න එකම ඔයා බොනට් එක ඇරියෙන් නිසා ස්කයිලයින එකක එන්ජින් එකක් දකින්න ආස ඇති පවර්ෆුල් කාර්ස් විදිහට ලෝකේ තියෙන ස්පෝර්ට්ස් කාස් ට්‍රැක් රේස් යන කාස් මූවිස් වල තියෙන කාස් මේ ඔගලන්ට පෙන්නන්නේ මේ තියෙන්නේ V6 3.5 ලීටර් එන්ජින් එකක් එක්ක තියෙන කායක මෙන්න ඔගලන්ට අද බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් 0 to 100 වල කොච්චර වගේ වේකින් යන්න පුළුවන් වද්ද මේ කායකේ දුවින්ද මේකෙන් නම් සමීර මම ඇත්තටම හරියටම දන්නේ නැහැ අපි බොහෝ දුරට සෑහෙන පාව එකක් තියෙන මේ කාරකේ කොහමද මම දන්නේ තප්පර 3යි 4ක් 4 වගේ ප්‍රමාණයකින් අපිට යන්න පුළුවන් වෙයි 100 නුවන් මොනවා හරි කියන්න තියෙනවද නිසාන් ඉතින් එකක් පෙට්‍රල් බොනවා ඒක මම දන්නවා පළපුරුත්ෙන් ඒක දැල්ලා ස්කයිලයින කායකක තියෙන V6 3.5 ලීටර් එන්ජින් එකක් තියෙනවා රේසිං වලට මේ මේ ECU මැප් කරන්න පුළුවන් මම මේ දුමින්දයි දන්නවා තියෙන එහෙම නේද දුමින්දයි ඔව් මැප් කරන්න පුළුවන් 6 සිලින්ඩර් එන්ජින් එකනේ තියෙන්නේ ඔව් මේක ගොඩක් වෙලාවට මැප් කළා තමයි පාවිච්චි කරන්නේ රේසිං වලට නේද රේසිං වලට මේකේ ECU එකත් ඒ වගේ දැන් මේක ඔටෝමැටික් වුණාට මේ කාර් එකේ ක්ලච් එකක් වෙනම මේ ටෝක් කන්ට්‍රෝල් එක මොඩිෆිකේෂන් එකක් කරනවා ඒක USA වල එහෙම කරනවා ඒ කියන්නේ වෙනම රේසිං ටෝක් කන්ට්‍රෝල් එකක් හයි කරාම අර දැන් හුඟක් අය හිතනවානේ ඔටෝමැටික් කාර් එකේක පවර් එක අඩුයි කියලා නමුත් මේ කාර් එකෙත් සෑහෙන පවර් එකක් තියෙනවා මේ ඒ මොඩිෆිකේෂන් එක ගුඩ් ඒ එක ඒ විදිහට පුළුවන් ඉතින් ඔන්න ඕගොල්ලන්ට පෙන්නවා ඒ එන්ජින් එකක් මොකද ඕනම කෙනෙක් ටිකක් ආසයි ස්කයිලයින එකක් දකින්න බලන්න ආසාවක් තියෙන නිසා අපි ඕගොල්ලන්ට පෙන්නවා ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට Sirasa TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.